මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන කංජීපාණි ඉම්රාන් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 2019 වසරේ මාර්තු 28 වනදා මෙරටට පිටුවහල් කර තිබුණා. බූස බන්ධනාගාරයේ රඳවා සිටි කංජීපාණි අධිකරණයේ පැවති නඩු දෙකකට 2022 වසරේ දෙසැම්බර් 20 වනදා අපනියම වුණා. එදින හෝ ඊට ආසන්න දිනකදී ඔහු මන්නාරමහරහා ඉන්දියාවට පලා ගොස් තිබූ අතර පසුව ප්‍රංශයේ වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ තමන්ට දේශපාලන රැකවරණය ලබා දෙන ලෙස ඉල්ලමි. මේ වන විට කංජීපාණි ඉම්රාන් නැමැත්තාට දේශපාලන රැකවරණය ලබා දීම සඳහා ප්‍රංශයේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හුණුපිටිය සංගරාජ මාවතේ පිහිටි මෙම නිවසේ හෙරොයින් ජාවාරමක් සිදු කෙරෙන බවට බුද්ධි නිලධාරීන් ලබා දුන් තොරතුරුකට අනුව කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් අදාළ නිවෙසෙමි පුද්ගලයා තොටලංග ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබුණා. පසුව ඔහුද සමගින් විමර්ශන නිලධාරීන් හුණුපිටිය ප්‍රදේශයේ මෙම නිවසට ගොස් ඇති අතර එහිදී කුරුළු කූඩුවක තිබූ හෙරොයින් සහිත පාර්සලයක් සොයා ගැනීමට හැකිවූ බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ. තවදුරටත් එම නිවස හාවට පරීක්ෂා කිරීමේදී තවත් පාර්සල් කිහිපයක් සොයා ගැනීමට හැකිව ඇති අතර නිවසේ ගේට්ටුව ආසන්නයේ වළදමා තිබූ තවත් පාර්සලයක් සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකිව තිබෙනවා. ඒ අනුව පොලිස් අත්අඩංගුවේ සිටි තොටලංග ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි නිවසෙමි පුද්ගලයාට අමතරව එහි මුරකරුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා. පසුව නිවෙසෙමි පුද්ගලයාගෙන් දින 7ක් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමෙන් පසු මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෙසේ වෙතත් නිවෙසෙමි පුද්ගලයාගේ බිරිඳ යාබද නිවසක ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කර එහි ඇති දර්ශන පිළිබඳව කොළඹ අපරාධ කොට්ටාශය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව සැකකරුගේ බිරිඳ පවසා ඇත්තේ අදාළ පාර්සලය විමර්ශන නිලධාරීන් විසින් සොයා ගැනීමට පෙර කිසියම් පුද්ගලයෙක් තවත් දෙදෙනෙකු සමග පැමිණ එය එම ස්ථානවල දමන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන් ඇති බවයි. මගේ මාත්‍යා මේ වගේ මද්‍රව්‍ය වැඩක් කරන්න නැති නිසා මම ගේ පැත්තට ගිහිල්ලා CCTV කැමරාව චෙක් කරා. 3 දෙනායින් දෙන්නෙක් අඳුරනවා. අනිත් එක්කෙනා වෙච්චර පෑදිලි නෑ මට. මේ සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. තවද අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශයද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.